මෝහක්හයෝ නිප්පාන සමන්තා චක්කවාලි සූුවත්‍රා ගච්චන්තු දේවතා සත්දම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්ම සබන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්ම සබන කාලු අයංබදන්තා නමුෝ තස්ස භගවතුූ වරහතු සම්මා සබුද්දස්ස නමුෝතස්ස භගවතූ වරහතෝ සම්මා සබුද්දස්ස නමුෝ තස්ස භගවතූ වරහතුෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපැහැම දෙනාගේම නමස්කාරය වේවා. පින්නත්නීම යුගයේ අවබෝධය කරා යනඒ එක බොහෝම ලේසි පහසු දෙයක් නෙවෙ. කන අවබෝධයට අදාළ අධ්‍යාත්මික ප්‍රවේශයේ මතුකරගන්න එක පවා බොහොම අමාරුද්දයක්. ඒකට අපි දන්න අපිට බලපාල තියන ප්‍රධහන දේමොකද්ද කියලා. අපට තියෙන ප්‍රධානම බලපෑම තමයි බොහෝම බරපතල විදිට කෙලෙස් සරබුදය උත්සන්න වෙලා තියෙන්. එතුරේ බරපතල විදිට කෙස් සරබුදය උත්සන්න වෙලා තියෙන නිසා අවබෝධය කරා යනවා කියන එක බොහොම පහසුවයින් කරන්න පුළුවන් දෙයක් නෙමි. ස්වභාාවෙන්ම මේ කාලය අවබෝධය කරා යන එක ප්‍රතිපදාවක් විදියට ගත්තහම දුකයි. ඒකනර පටිපදා ගැ තියෙන දේශනාවල තියන්නේ. පටිපදා හතරක් මනවාදී දුක්කා පටිපදා දන්තාබිඤ්ඥා, දුකා පටිපදා කිප්පාබஞ්ඥා. සුකාපටිපදා, දන්තාබญ්ඥා, සුකාපටිපදා කිප්පාබஞ්ඥා කියලා ප්‍රතිපදාව විස්තර කරලා තියෙනවා. එ සුකා පටිපදා ධන්තාබඤ්ඥා කියනමකදද. ප්‍රතිපදාව දුකයි. නමුත් අවබෝධය කරායන්නේ, දුක්කූ ප්‍රතිපදාවක් තියෙන්න්නේ බොහෝම හෙමින් අවබෝධය කරායන්නේ. තවත්තකත්ති නොමකදද දුක්කා පටිපදා කිප්පාවිිඤ්ඥ ප්‍රතිපදාව ස්වභාාවෙන්ම දුක් සහිතයි. ප්‍රතිද ස්වභභාවයෙන්ම දුක් සහිතයි නමුත්... වේගින් අවබෝධය කරා යා හැකි මට්ටම. වේග වේගිං අවබෝධය කරා යන්ට පුොළුවන් මට්ටම. ඊට පස්සිකි නොකොහොමද සුකා පටිපදා කිප්පාබිඤ්ඥා, සුකා පටිපදා දන්තාබිං්ඥා. සැපවූ ප්‍රතිපදාවක්තිය නො හැබැයි බොහොම හෙමින් අවබෝධය කරා යන්නේ. සැප ප්‍රතිපදාව, බොොම හෙමින් අවබෝධය කරා යන සුකා පටිපදා කිප්පාබං්ඥ එසල ධන්තාබිඤ්ඥා දැකෙන කිප්පාබඤ්ඥ ප්‍රතිපදාව බොහෝම සැප සහිතයි හැබැයි වහා අවබෝධය කරා යන්න පුළුව වේගෙන් අවබෝධය කරා යන්න පුළුව මෙන්න මෙහෙම හතරදිනෙ ගැන දරමී පැහැදිලි වෙනවා නමුත් මේ හතර දෙනාගේ මෙකල ඉන්නේ මුල් දෙදනා ඇත්තටම. අ දුක්කා පටිපදා ධන්තාබි්ඥා දුක්කා පටිපදා කිප්පාබිඤ්ඥා කියන දෙන්න තමයි අද දකිින්ඩ ලැබේන්නේ. ඇයි එහෙම දකිින්ට ලැබේන්නේ. තො කෙනෙක් කියනපුො නෑ දුක් ප්‍රතිපදාවනනි කොච්චන හොඳට සැපවිඳගෙන ඉන්න මිනිස්ු ඉන්නවාද සමහර සැප ඉඳන කෙනෙකුත් කියන බලොද මේ සැපේ අභිභවනය කරලා අපි ලෝකෝත්තර ධර්මයක් ඔයාගැෙනන්නේ තින් අපි හොඳට කාලබීල බොහොම සැහැල්ලුවෙන් ඉන්න ගමන් තමයි හාම දුරුවනේ අපි ධරමයක් දෙවුණු කරගන්න උත්සුක වෙන්නේ ධර්මයක් දෙවුණු කරගන්න අපි තුළ පවතින්නේ උනන්දුවක් ඉති ඒ නිසා ඔය කියන කතාව සාධාරණ නෑ කියලා. මේ කියන කතාව සාධාරණ නෑ නිමි අපි මේ ප්‍රතිපදාව කියලා අපි හිතාගෙන ඉන්න මට්ටමක් තියෙනවානේ එකකන ප්‍රතිපදාව ප්‍රතිපදාව කියල අපි හිතාගෙන ඉන්න දෙයක් හිතාගෙන ඉන්න මට්ටමක් තියනෙ ඒ හිතාගෙන ඉන්න මට්ට මේ ප්‍රශ්න ටිකත්තියෙන්නේ අපි ප්‍රතිපදාව කියලා හිතාගෙන ඉන්නවන්නේ සුක පටිපදා දුක්ක පටිපදා කියලා ඒ සුක ප්‍රතිපදාව සහ දුප්‍රතිපදාව පිළිබඳව අපිට හරි හැටිය අවබෝධයක් නැති ප්‍රශ්නයක් තමයි අපිට තියෙනෙ. අපේ අර්බුදයන්න බඳු එක. එතට සුක ප්‍රතිපදාව හෝ දුප්‍රතිපදාව කියනකොට මෙතන බොහෝම ගැඹුරින් ධර්මය පෙන්න නවබෝම ලස්සන දෙයක් මකදද. මෙතන ධරමය ගැඹුරින් පෙන්නන දේ තමයි මෙතන මේ දුක්ප්‍රතිපදාව කියල කියනෙමේ කණ් බොන්ඩ නෑ අඳන්න පලදින්න නෑ ඉන්ද හිටින්ඩ විදිහක් නෑ මේ වගේ මට්ටමක් නෙමේ එකන බඳ ත්ත්වයක් නෙමී දුප්‍රතිපදාව කියලා කියන්නේ මේ බඳ තත්ත්වයක් නෙමී සුකපටිපදාව කියලා කියන්නේ මෙතන දුප්‍රතිපදාව හෝ සැපප්‍රතිපදාව කියලා ධර්මය අඳුන්වන්නේ කුමක්ද න බලන්න දුප්‍රතිපදාව කියලා ධර්මය තෝරණ දේ ඔන බලන් ධර්මය තෝරණවා දුක්ප්‍රතිපදාවන් සෙමින් අවබෝධය කරා යනව කියන්නේ මොකක්ද කියලා තෝරනවා පතමාච භික්කවේ දුක්කා පටිපදා ධන්තාබ්ඥා. මහනිනි දුප්‍රතිපදාවෙන් සෙමින් ලබන අවබෝධය යනු කුමක්ද. අනබල ධර්මය තෝරන විදිහ. මහනනි මේ දු ප්‍රතිපදාවන් සෙමින් ලබන අවබෝධය කියන්නේ මොකදද. ඉද භික්කවේ ඒ කච්චෝ ප්‍රකතියාපී තිබ්බ රාගජාතිකෝහෝති අභික්කනං රාගජන් දුක්කං දෝමනස්සං පටිසංවේදේතිී වොන දු ප්‍රතිපදාව කියනෙම කදිකර තෝරනවා ස්වභාවයෙන්ම තියුණු රාගයක් තියනෙනවා අන්න දුක්කා පටිපදා ස්වභාවෙන්ම තිවුණු රාගයක් තියෙනවා. ඒ වගේම ස්වභාවෙන්ම තිවුණු ඒ රාගේ ඇසුරු කරගන හටගත්ත දුක්දොම්නස් බහුලයි. ක රාගේ ස්වභාවෙන්ම තියෙනවා බහුලයි රාගය එතු රාගේ වැඩිවින්න වැඩිවන්න. රාගේ පදනම් කරගන, තචෛත්‍රක ධර්ම හටගන්න හටගන්න එයාට ඒ රාග පදනම් කරගෙන දුක්දම් නසුත් බහුලයි රාග පදනම් කරගත්ත දුක්කදෝම නස්සයනුත් බහුලයි රාගයත් බහුලයි රාග ඇසුරු කරගත්ත දුක්දම් නසුත් බහුලයි එබඳු ස්වභාවයක් රාගයත් බහුලයි රගෙ ඇසුරු කරගත්ත දුක් දොම් නසුත් බහුලයි එතකොට තිවුණු රාගයකුත් තියෙනවා ඒ තියවුණු රාගගේ ඇසුර කරගත්ත දුක්ක දෝමනස්සුපායාසයන්ගේ විඩාවකුත්තයාට තියෙනෝ තිවුණු දේශයකුත් තියෙනවා දේසේ ඇසුරු කරගත්ත තැනක ඇතිවෙන අභ්‍යන්තර දැවිල්ලක් ඒකට අදාළව දුක්කදෝමනස්වවල බහුලත්වයෙකුත් තියෙනවා තිවුණු මෝහයකුත්තියෙනවා. මෝහය පදනම් කරගත්ත හටගත්ත මෝහය පදනම් කරගෙන හටගත්ත දුක්දොම්නසුත් බහුලයි. අන්න බලන්න දුක්කා පටිපදා කියපුයි තෝරපුයිද. අපිනම් දුක්කා පටිපදා කියන්නේ කොමක්ද. කණ්ඩ බොන්්ඩාඩුයි. අදින්ඩ පලදිින්ඩ නෑ හරියට. ඉන්ද හිටින්ට හරි හමං තැනක් නෑ එකට නද අපි දු දුක්කා පටිපදා කියන්නේ. මද එක පහුගේ කාලික හදුරු කෙන පුුත් කියනවා සැප ප්‍රතිපදාවකින් නිවන්ද කිනවා කියන්නේ හොඳට කාලබිල සනීපට නිදාගෙන ඉන්න වෙලානිකං හරි සනීපට ඉන්න වෙලා කවබෝධී කනායන එක කියලා ඒක වැරදී ඒකම සුකාපටිපදා කියනක නමීමක සුකාපටිපදා කියන්න එතකොටම කද ඔොන්න ධර්මී බලන්න සුකාපටිපදා කියනක තෝරණ විදිිය කතමාච භික්කවේ සුකා පටිපදා දන්තාබිඤ්ඥා. මකදද පිත්මහනිනිමේ සැප ප්‍රතිබදාව හෙමින් අවබෝධය කරයනවා කියන්නේ. ඉද භික්කවී ඒ කච්චෝ පකතියාපීන තිබ්බ රාග ජාතිකෝ හෝතී නාභික්කනං රාගජන්දුක්කන් දෝමනස්සම් පටි සංවේදේී. ඇතැම් පුද්ගලයකින් ස්වභාවෙන්ම තිවුණු රාගයක් නෑ ය ස්වභාවෙන්ම රාගය අඩුයි බලන්න සමහරාහිටය ස්භාවයෙන්ම රාගයා අඩුයි එ එම කෙනෙක් යන්න බලන්න ධර්මය කොහෙදන්නේ. හරිිය තින්දලතියනවා දැංගුදාහරණයකදට ප්‍රකටම චරිතයක් ගම සාරි පුත්තම හරහතන් වහන්සේ. තමන්ගේ ශරීරේවත් රාග සිතින් ස් පර්ශ කරලා නෑ. ළ තිවුණු රගගේ කොච්චර මැඩ පවත්ත ලද උන්නහන්සේ කල්ප ලක්ෂයක් පුරාපුයේ ගුණධර්ම විසින් මොන්නතරං කෙලෙස් සංසුම් කරලද බලන්ට කෙස් වනහස උදුරල දැම්මි බුදුරජන් වහන්සේ වේදනාව ගැන කළ දේශනාවක් ඇසුරින් බව ඇත්ත නමුත් පින්ත්නී මොන්න තරං විශ්මිතයිද උන්වහන්සේගේ ස්වභාවය එනිසා සාරිපපුත්‍යයන් වහන්සේට වෙන භික්‍ෂු වහසේලාට නැති නමක් තියනවා. වෙනස්වාමීන් වහන්සේලාට පාවිච්ි නොකරපු නමත්ති නව උනාන්සටිකනවා අත්‍යන්ත බ්‍රහ්මචාරී අත්‍යන්ත බ්‍රක්්මචාරී කල කැන සාරිපුත්ත්‍යය අහස විතරයි. එච්චට තිවුණු රාග ස්වභාවෙන්ම මැඩ පවතුපු එකක් සුකා පටිපද ඉඳ භික්කවේ ඒ කච්චෝ ප්‍රකතියාපි න තිබ්බ රාග ජාතිකෝහෝතිී නාභික්කනං රාගජන්දුක්කන් දෝමනස්සං පටිසංවේදේති. ස්වභාවයෙන්ම තිවුණු රාගයක් නෑ. එ නිරන්තරයෙන්ම රාගයෙන් හටගත්ත දුක්දම්නසුත් අඩුයි. නෑම නමි දුක්දම්නස් අඩුයි. ඒකටතමයි සුකා පටිපදා කියන්න. ස්වභාවයෙන්ම තිවුණු දේශයක් නෑ. ස්වභාවෙන්ම තිවුණු මෝහොයක් නෑ. ස්වභාවයෙන්ම තිවුණු රාගදේ සුමෝහ නැති නිසා ඒ රාගදේ සුමෝහ නිසා හටගත්ත දුක්දුම් නසුත් අඩුයි ස්වභාාවයම දුක්දම් නසුත් අඩුයි ඒකට අපි නොමකත්ද සුකා පටිපදා දන්තාබිඤ්ඥා කියලා ඒි න සුක පටිපදාව කියලා එහෙනම් මතක තියාගන්න සුක ප්‍රතිපදාව කියල කියන්නේ දු ප්‍රතිපදාව කියල කියන්නේ මොකදද සුකා පටිපදා කියල මෙතන කතා කරන්නේ බොහොම ලස්සන දෙයක් ඒ තමයි සොබ්භාවෙන්ම කෙලෙස් සඩුයි සමහර විට එබන්ඳ උත්තම මේයකුට හරි හමං විදිට වහලයක් වත් නෑ බොහොම අවම යැපීම් තියනෙ නමුත් එයාගේ ප්‍රතිපදාව සුකපරිදදාවක් ලංකාව මනිසු පතන වනේ ද සුක පටිපදාවෙන් වහා නිවන්න අවබෝධ වේවා කියලා සුක ප්‍රතිපදාවෙන් ව වහා නිර්වාණාවබෝධ වේවා කියලා ලංකා මිනිසු ප්‍රර්ථනාක නොනොක නැතු ොඳට බට පංහෙම කාලා ඉන්න වෙලාලක් නිොදකි ොන නී ඉඩොට බොහම ලස්සන අර්ථයක් ඒග තියෙන්නේ කැනෙ ස්වභාවෙන්ම අපි බැටකන්නේ රාගෙන් අපි බැටකන්නේ දේශයෙන් අපි බැටකන්නේ මෝහයෙන් එදරේ ස්ොභාවයෙන් අපි රාගදේශ මෝහෝලින් බැටකන නිසා ඒ රාගදේශු මෝහ පදනම් කරගෙන බලවත් දුක්දොම්නස් බහුදට බලන්න පින්නත්නී යම් තැනක දුක්දම්න සටගත් තනං ඒ දුක්දුම්න්න සටගත්ත තැන හොඳට විශ්ලේෂණය කරලා බලන් ඉකුරාගේ නිසාමයි. එක්කු දේශයේ නිසාමයි එකු මෝහෝයේ නිසාමයි තවත් අතුරූපක් ලේසශ නිසා ඇතුළලාන්තේ ගිනිගණඩ පුළුවන් මාන්‍යී වගේ තත්ත්වයන් නිසා. නමුත් ප්‍රධාන වසයෙන් පිනත්නි රාගදේශමෝහ බහුලකම. ඒ රාගදේශමෝහ බහුල වෙච්ච තැනක යාගේ ප්‍රතිපත්තිය ය වැඩ කරනකොට දුක්දොන්නස් හරිම බහුලයි. දුදොම්න්නස් බොහෝම බහුලයි. එතට සුකා පටිපදා කියලා කියනතු ට ස්වභාවීම රාගදේ සමහ අඩුයි. මටිහිිතන සුක ප්‍රතිපදාව කියන කණ්ඩ බොන්ඩ ඉන්ඩ හිටන්ඩ යානවාහන ගෙවල් දොරවල් මිලමුදල් දේපල මෙවන ඇතිවෙන්න පුළුවන්. නමුත් බුද්ධ ශාසනයේ සුක පටිපදාව කියන්නේ දුක්ක පටිපදාව කියන්නේ මෙයයි කියලා අපට පැහැදිලිව අඳුනගත්තකමක් පැහැදිලිව දැනගත්තකමක් පැහැදිලිව දැකගත්තකමක් වුවමනා කරනවා ඒ නිසා පත්න මෙ මේ විදියට අප ප්‍රතිපදාව ලිහාගන්න ඕන. එතන ව අවබෝධ අවබෝධය කරා යනවා කියන මොකක්ද. ඔන්න ධර්මය තෝරණනවා එක. මොකද මේ සෙමින් අවබෝධය කරා යනවා කියල කියන්නේ. අභික්කනං මෝහජන් දුක්කන් දෝමනස්සම් පටිසංවේදේතිී තස්සමානි පංචින්ද්‍රයානි මුදුනී, පංචින්ද්‍රියන් සෝ ඉමි සං පංචන්නං ඉන්ද්‍රයාන මුදුත්තා දන්තන් ආනන්තරියන් පාපුනාති ආසවානංකායාය ඉද උච්චති භික්කවේ දන්තාබිඤ්ඥා දුක්කා පටිපද ධන්තාබඤ්ඥා. මකද මේ ධන්තාබිඥ්ඥා කියලකයන් හිෙමින් අවබෝධය කරයනෝ. එම අවබෝධී කරයනෝ කිය. සද්ධා ඉන්ද්‍රිය වීරිය ඉන්ද්‍රිය සතිඉන්ද්‍රිය සමාධීන්ද්‍රිය ප්ඥා ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රියන් හරිම මුරුදුයි. එ බොහොම මෝරපු ඉන්ද්‍රියන් මෝරපු මට්ටම නෑ මුරුදු ඒවාතියෙන්නේ.ඒවා ආශ්‍රවක්ෂයවීම පිණිස මාර්ග පලවලට පැමිණීම පිණිස තල්ලුව දෙන්නේ බොහො හහිමිට යනන් අර ඉන්ද්‍රී ධර්ම මුරදුවෙන්ට මුරුදුවෙන්ද. එකන අවබෝධයට බොහොම අපහන්සුයි. ඔන්න ඕකට තමයි පින් ොත් මහනිනි. දුක්කූ ප්‍රතිපදාවෙන් ව හෙමින් අවබෝධය කරා යනවා කියන්නේ. එතොට දැන් අර දුක්කූ ප්‍රතිපදාවෙන් වවබෝධය කර යනවා කියනම කදේ. ඉද භික්කවේ ඒ කච්චෝපකතියාපී, තිබ්බ රාගජාතිකෝහෝතී අභික්කනං රාගජන් දුක්කන් දෝමනස්සම් පටිසංවේදේති ස්වභාවෙන්ම තිවුණු රාගයක් තියෙනවා තියුණු දේශයක් තියෙනවා තිවුණු මෝහයක් තියෙනවා. ඉගැන රාගදේශුමෝහ බෝම ස්ොභාවෙන්ම තිවුණුයි. එතවට ස්වභාවයෙන්ම රාගදේශමෝහ තිවුණු නිසා ඒ රාගදේශමෝහ තිවුණු වෙච්ච තැක එයාට දුක්දුම්නස් කොහොමත් බහුලයි නමුත්තයා අන්ඩ හණඩාහරිකමක් නෑ එකන රාගෙන් බලවත් වෙච්ච පීඩාවක් මැද දීඋනත් යාමකද කරන්නේ. ඒ ස්්‍රාවකයා හොඳට ඉන්ද්‍රිය ධර්ම ඉතා බලවත් අයුරින් දියුණු කරනවා. සද්ධාවිරිය සති සමාධි ප්ඥා කියන ඉන්ද්‍රිය ධර්ම බලවත් කොට දියුණු කරනවා. ඉද්‍රී ර්ම බවත් කකොට දියුණු කරන එක තමයි අවබෝධය කරා යන රහස. එතොට ඒ සද්ධාවිරිය සතිසාමාධි පඥාකෙන් ඉද්‍රී ධර්ම වේගෙන් දියුණු කර නවතර රාගයෙන් බැට කනේක කොහොමත් තියනවා දේශෙන් බැට කනේක කොහමත්ති න ොහෙම් බැට කනෙක් කොහමත්තියනො ොද ට තිියුණු රාගයක් තියෙනවා එයාට තිියුණු දේශයක් තියෙනවා එයාට තිවුණු මෝහයක් තියෙනවා. එයාගේ රාගදේශ මොහෝ බොහොම එතොට රාගදේශමෝහ බොහොම තිවුණු නිසා රාගදේශමෝහ ඒ පුද්ගලයා තුළ තිවුණු නිසා එයාගේ ප්‍රතිපදාව දුකයි නමුත් යාගේ ස්වභභාවය තමයි මකක්ද කිප්පාබිඤ්ඥා වහා අවබෝධය කරා යනවා. සමාටය අවබෝධය කරායන්ට යට තින සම්බාධක වැඩි. ඇය රාගෙන් බැට කනුවනි බරපතලි දිරින මතක තියාගන්න. අවබෝධය කරා යන්ඩ රාගේ බලවත්විදිට තියෙනෙ ප්‍රශ්නයක් නෙමේ රගගේ අඩුනම් පහසු තමයි. දහසේ බලවත්විදියට ති මෝහය බලවත්විදියට තියන එක ප්‍රශ්නයක් නෙමෙයි ප්‍රතිපදාව දුරුවල වෙච්ච එකකමයි ප්‍රශ්ණය සද්දා විරිය සති සමාධි පඥ්ඥා කියන ඉන්ද්‍රීිය ධර්මටික පින්නත්නී දුරුවල වෙච්ච එකමයි ප්‍රශ්නය වෙන දෙයක් නම් නෙමේ පින්නත්ි ප්‍රශ්නය. ැ මේ කාෙවු ොතනින් තමයි අවබෝධ ස්පර්ස කරන්න තින් නිමොකද අපට සුකපටිපදාවකින් නිවන්දකිද පුුවන් කාලයක් එෙම නිමීමේ ළඹිලාතියෙන මිනිසුන්ට ප්‍රාර්ථනා තියෙන්න්න පුළුවන් සුක ප්‍රතිපදාවෙන් වහා නිවන්න අවබෝධ වේවා වගේ ප්‍රාර්ථනා කෙනෙකුට තෙන්ට පුළුවන්. එහෙම කෙනෙකුට ප්‍රාර්ථනා තිබනට සුක ප්‍රතිපදාවෙන් එහෙම අවබෝධය කරා යනක ලේසි නැහැ. සුක ප්‍රතිබදාවෙන් එහම අවබෝධය කරා යනක ලේසි නෑ පින් න්නත්නී. මොකද මේ කාලේ ස්වභභාවෙන්ම ප්‍රතිපදාව දුක්සයිත අයිමක රාගදේසුොහ හල බහුලයිනේ හැබැ අපටි එක දෙයක් කරන්න පුළුවන්. රාගෙන් බැටකන ගමන් දේසයෙන් බැටකන ගමන්, මෝහෙෙන් බැටකන ගමන් උපට්ටිත සතිය පාවිච්චි කරලා. මේ මොහොතේම වර්තමානයේ වර්තමානය සිහ පිහිටුවාගෙන. වර්තමානයේ සසිහියපිටවා ගත්තකමක් ඇතුළේ අපට පුළුවන් දෙයක් කරන්නම කදද. අප පුළුවන් අර ඉන්ද්‍රීිය ධර්මයාල දියුණුව හදන්න පුළුවන්. ඉන්ද්‍රී ධර්මෝල දියුණුව හදන්න පුළුවන්. සද්දා ඉන්ද්‍රිය දියුණු කරන්න පුළුවන් විදර්ශනා සම්මාධිට්ටිය දක්වා. එතු සදදා ඉන්ද්‍රිය අපි දියුණු කරනවා ලෝකෝත්‍ර සම්මාධදිට්ි දක්වා. දැන් ඔයි තියෙන සම්මාධිට්ටි ඔසවනොවාපී කොහොමද, රාගීින් බැටකනවත් තමයි දේෙන් බැටකනව තමයි මෝහයෙන් බැටනවත් තමයි එකක කමන්නේ. රාගදේශු මොහොලින් බැටැට කමන්නේ. හැබැයි අ රාගදේශුමහොලින් බැටකන ගමන් එයා තුළ හැකියාවක් තිබ්බුත්. එයා තුළ කැමැත්තක් කුනන්දුවක් කුසලතාවයක් තිබොත් ඒ රාගදේශු මෝහොලින් බැටකන ගමන්. ඒ රාගදේශු මෝහොලින් බැටකන තැනදී අපට පුළුවන්නන් අපේ අර සද්දා ඉන්ද්‍රියම දියුණු කරන්න. ් එ ලෝකෝත්තර මට්ටම පිණිස සද්ධාව කියල කියන්නේ පින්නත්නී. මුලමැදාග පිරිසිදූ පවිත්‍ර ධරමයට පැහැදිච්චකමයි. ආදිිකල්්‍යන මජ්්‍යයේ කල්්‍යාන පරියෝසාන කල්්‍යාන කියන. මුලමැදාග කල්්‍යාන විච්ච තත්වටම එකතුවෙන එකයි. ඒගේ ඒ ්‍රාවකයා තුළ මතුවන වීරය කියල කියන්නේ මොක අදද. ඒ ශ්‍රාවකයා තුළ මතුවන වීරය කියල කියන්නේ පින්නත්න අන් කවර දෙයක්වත් නිමි ඒ ශ්‍රාවකයා තුළ මතුවන වීරිය කියල කියන්නේ පුළුවන් තරම් පින්නත්නී අර යෝනිසෝ මඩසිකාර කෞුශල්ලය ඇතුළේ උපට්ටිත සතිය පදනම් කරගෙන උ බවයට අදාළ කර්ම රැශෂනය එක දුරුවල කරලා ඒ දුරුවල කරපු තැනකින් නිවරණ ටික මැඩ පවත්වෙල ඒ වෙනුවට බොජ්ජංගටික උපදවාගන විද්‍යාවිමුක්තිය සාක්ෂාත් කිරීම නම් වූ කුසලයටම එකතුෙන එක තමයි ලෝකෝත්තර කුසලය. ඒ තමයි ලෝකෝත්තර කුසලය. ඒකට වඩා ලෝකෝත්තර කුසලයක් අපට නෑ. එතවර මේ ලෝකෝතර කුසලතාවය වලකාලන අකුසලතාවමකදද. අයෝනිසෝ මනසිකාරය මත්තින් මුට්ටත් සතිය පදනම් කරගන. ඒ මුට්ටත් සතිය තුළ බවයටම ලෙන්ගතුකම්පාගෙන, භවයටම ඇඟෑලුම් කම්පාගන, බවයටම එකතුවෙමින්, බව සංස්කාරම රැස්කරමින්, බවයම අභිනන්දනය කරමින්, සංයෝජන ගැටවලම හිරවෙලා පැටලිලා අවුල්වෙලා හරියට නූල්බෝලයක් අවුල්ලනාා වගේ. මකුළු දැලක මකුළුවා පැටලුණා වගේ එයාම හදාගත්ත මකුළු දැලේ එයාම පැටලුණා වගේ අපි තුළ පවතින අයෝනිසෝ මනසිකාරයෙන් නිසා. මුට්ටස් සතිය පදනම් කරගන. අපි තුළ ඇතිවෙච්චම මේ අරබුදය මන්නාව වටහාගන. මන වටහාගෙන මනාව අවබෝධ කරගෙන එබඳු අවබෝධ කරගත්ත ශාවකයෙක් විදිට යම් නැගී සිටීමක් අදාගන්න එක මයි කළ යුත්තේ ඒ අවබෝධ කරගන්න බැරිකම නිසාම මුට්ටස් සතිය තුළින් සංයෝජනවල පැටලිලා සංයෝජන ගැටවල හිරවෙලා එයා මොකක්ද කරන්නේ එයා කරන්නේ පින්නත්නී නැවත නැවත පුනර භවයටම අදාල විදියට සංස්කාරගත වෙන එකයි ඒ සංස්කාර් ගතවීම ඇතුළේ අවිද්‍යාවයි බවතන්නාවයි අතර එයා දෝලනය වෙනවා මිසක්කයාට අවිද්‍යාව දුරු කරලා බවතන්නාව දුරු කරලා විද්‍යාවි මුක්තිය සාක්ෂාත් කර ගැනීම නම් වූ කුසලටයායට එකතු වෙෙන්න්නේ අමාරුයි. ඔන්න ඔය විදියට බලනකොට ඉන්ද්‍රී ධරමයන් බල විරිය ඉන්ද්‍රිය ලෝකෝත්තර පදනමක් ඇතුළේ කතා කරනකොට යායට එක හඳුනාගන්න පුළුවන් හැකියාව වුවමනා කරනවා. මේටිකින් පස්සේ තමයි අපට විදර්ශනාත්මකව අපේ සාකච්ඡාවට එකතු එන්න වෙන්නේ. මේ කියන්නේ මොකක්දමි මේ කියන්නේ පින්නත්න දුක්කා පටිපදාවතුලින් වහා අවබෝධය කරා යන්නේ කොහොමද කියලා. දුක් ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යන්නේ කොහොමද කියලා අපි මේ පැහැදිලි කරමින් ඉන්නේ. එතකොට හොඳට බලන්න පින්නත්න. ඒ විදියට වීරිය හදනකොට හොඳට සතිය බලවත් කරගන්න ඕන කුමකටද නාමරූප ධරමයන්ගේ යතාවබෝධය පිණිස. හැම වෙලාවකම අපි තුළ සිද්ධවෙනි නාමරූප ධරම ටික ඇතිවෙන නැති වෙන කමයි ඒ නාමරූප ධරම ඒවා ඇතිවෙන රටාවයි නැතිවෙන රටාවයි දකින මට්ටමී සිහයක්ක් හදාගණ්ඩඕන. <Santhi> ි න සති ඉන්ද්‍රිය කියලා ඒකට අපි කියන්නේ සති ඉන්ද්‍රිය කියලා සමාධී ඉන්ද්‍රිය කියල ගැනමොකක්ද පන්නත්නී විදර්ශනාවට පාදක වන මට්ටමට සමාධිය දියුණු කරගන්නක ඒට අපි කියන ොමොකක්ද නිබ්බේධභාගිය සමාී සමා පැති ගණනාවක් අපි දේශනාවලද කියලදී ලතිනෝ සමහර සමාධී අවස්ථාතියන අයවා එතනින් හාට දියුණුවක් නෑ ටිතිබාගීයයි. පොඩි දියුණුවක් ඇති වෙනවා ඊට වඩා මොකුද දියුණුවක් කරා යන්නෑ මොකදයා සමාධී ඔසවලා තබන රටාවක් ඔසවලා තමන විදික්‍රමයක් ගැන යාට කිසිම සංවේධකමක් නෑ. තවත් සමාධි මට්ටමක් තියෙනවානි එයා හානාභාගියයි එයා සමාධිය උපදවාගත් තනම් ඒ සමාධිය පරිස්සංකරන්න සමාධී නිමිත්ත පරිසංකරගන්න ඒ කවුශල්ලෙ යා තුළ නෑ පින්වත්නී යා තුළ ඒ කවුශල්ලය නෑ ඒ වගේම තමයි පිවත්නී ඒ කවුශල්ලෙ නැති නිසාම යාට එතනනියාට දියුණුවක් කරා යන්න බෑ තවත් එක්තර අවධයක් තින විශේෂ භාගීිය සමාධිය එක බලාගනිදී දවසින් දවස දවසින් දවස දියුණුව කරා යන මට්ටමක් විශේෂ භාගිය සමාධයක් දට වඩා හෙට දියුණ වෙනවා හෙටට වඩා අද විර්කය තිබොත් හෙට පීතියත්තුපදින පස්සදධ්‍යියත්තුපතිනවා පල් පිරීතිය පස් අදධ්‍යය තිබො තීළඟ දවස ඒකා කගරතාවය හොඳට බල එක බලාග නිද්දදි දියුණුර යනවා ඒ දියුණු කරයන්නේ කොම දන්න ද සීලෙන් හොඳට උදව්ව ගත්ත තැන අද එක ගුණධර්මයයක් දියුණු කරනකොට අනික් ගුණධර්ම මැරිලා අන්නේ මට්ට මේ තමයි අපින්නේ එක ගුණධර්මයක් දියුණු කරනකට අනි ගුණධර්ම ඔක්කෝම මිය ගිහින් ඉවරයි පින්නත්ති අපට පැති ගණනාවකින් ගුණධර්ම දියුණු කරන්න වෙනවා. ඒ පැති ගණනාවකින්ම අපට ගුණධර්ම ගැන සංවේදී වෙන්නත් වෙනවා. පැති ගණනාවකින් මේ ගුණධර්ම පිළිබඳව සංවේග ප්‍රාප්තකමක් අපට අවශ්‍ය කරනවා. එදොට ඒ සංවේග ප්‍රාප්තකම ඇතුළේ. එකතුුණු ශ්‍රාවකයා තුළ එබඳු ආකාරයට සමාධය දෙවුණුවෙනකොට එක නි්බේධ භාගය සමාධිකෙන සසර කලකිරවන මට්ටමට ඒ සම්සාරික කලකිරීම දකින්ඩ පුළුවන් මට්ටමේ අභ්‍යන්තර උපසමයක් ඇති කරන සමාධියයක්යක්. එතවට තමයි සමාධී ඉන්ද්‍රිය ප්‍රබල වෙන්නේ. පං්ඥා ඉන්ද්‍රී මෙන්න මේක හරි වැදගත් මේ ක්‍රමේට අවබෝධය කරා අද දැන් අපිම කතා කරන්න මොකක්ද. කතමාච භික්කවේ දුක්කා පටිපදා කිප්පාබිඤ්ඥා මොකදමි කතා කරන්නේ. දුක් ප්‍රතිපදාවකින් දුක්කා පටිපදා කිප්පාබඤ්ඥා දුක් ප්‍රතිපදාවකින් වහා අවබෝධය කරා යන විදිියක් ගැනයි මේ කතා කරන්නේ. දු ප්‍රතිපදාව දුකයි ඒක ඒක අනිවැරදිවෙයි කියලා නික සැප ප්‍රතිපදාව කම්බී කියලා හිට අපට බලාගෙන ඉන්න බෑ ම අපට ලොකු කාලයක් නෑට බොහොම පොඩිකාලයයි තියෙන්න්නේ වැඩි කාලයක් අපට ඇත්ත නෑ ඒහෙමන් අප වැඩිකාලයක් නැති නිසාම අපට සිද්ධ වෙන එක දෙයක් කරනමකක්ද අන්ඩ අඩාහරි සීල්ල සමාධි ප්‍රඥා පුරන්ඩයි වෙන්නේ ො ප්‍රතිපත්තිය කියල සඳහන් කරන්නේ ඉන්ද්‍රිය ධර්ම ටිකමයි මේ දේශනාවට අනුව. නමුත් ප්‍රතිපදාව දුක්ෂහිතයි. ප්‍රතිපදාව දුක්ෂ හිතයි කියයනමකත්ද. ප්‍රතිපදාව දුක්ෂහිතයි කියල කියන්නේ ඉද භික්කවේ කච්චෝ පකතියාපී තිබ්බරාග ජාතිකෝහෝති, අභික්කණං, රාගඥන් දුක්කන් දෝමනස්සං පටිසංවේදී. ස්වභභාවයෙන්ම තිවුණු රාගයක් තියෙනවා ඒ ස්වභාවෙන්ම තිවුණු රාගය නිසා හටගත්ත දුක්දොම් නස් බහුලයි ඒ බහුල වනාට ඒක ප්‍රශ්නයක් නෑ වහා අවබෝධය කරායන්න ඉන්ද්‍රී ධර්මයන්ගේ තිවුණු භාවය යුමනා කරන්නේ ඉන්ද්‍රිය භාවයන්ගේ තිවුණු භාවයක් එක්කම අපට පුළුවන් ඒකේ අතුරුඵලයක් විදියට අ දුක්කා පටිපදාවත් දු ප්‍රතිපදාබ නිසාපි තුළ ඇතිවෙච්ච දුක්තොම් නසුත් අඩු කරගන්න පුළුවන්. ඒ කරන්න පුුවන් ප්‍රඥාවෙන් අන්න එකයි. ඒයි ප්‍ර්ඥා ඉද්‍රිය මෙතනව වටින්නේ. එතුොටඥ ප්‍රඥා ඉන්ද්‍රයෙන් බලනකොට එයාට දැන් එයාගේ දු ප්‍රතිපදාව කලලාිතර කතාර රාගදේශ මහ බහුලයි රාගදේශමෝහෝ නිසා දුක්දුම් නසුත් බහුලයි කියන එකනනි. ඒකන මෙිතන කතා කරන්නේ රාගදේශ මෝහත් බහුලයි. ඒ රාගදේශ මහෝ විතරක් බහුල නෑ ාගදේශ මහ පදනම් කරගෙන දුක්දම් නසුත් එයා තුළ හරිී බහුලයි පින්නොත්නී. එත ඒවාගේ බහුල නං. ා දේශමහෝ තරක්නම රාගදේශ මහෝ පදනම් කරක දුක්දොම්න්න සුත් බහුල ඉනං අන්න එතනාර දුක්දොම්න්න සඩු කරන දේ තමයි ප්‍රඥා ඉන්ද්‍රීෙන් කරන්නේ එතුර තමයි වහා අවබෝධය කරා යන්නේදමිකන් දුක් ප්‍රතිපදාව වහා වබෝධය කරය දිරි දු ප්‍රතිපදාවත් මෙට පවත්වන්න වෙනවා පට එක තැනකදී ඒක අපි කරන්නේ ප්‍ර්ඥ ඉන්ද්‍රීෙන් එතු ප්‍රඥා ඉන්ද්‍රී අපඒ කෝමද කරන්නේ ප්‍රඥා ඉන්ද්‍රීෙන් අපි එක කරන්නේ දු පදාව ස්වභාවෙන්ම දුක් සහිත නිසා එකන ස්ොභාවම දුක් සහිතයි රාගත් හුලයි දේයත් හල මහත් හල නි දුක්දම නසුත් බහුලයි නව ප්‍රඥා පාචි කරනොට තිරක දරුවව වෙනවා. එතු ප්‍රඥ්ඥාවෙන් අපි රාග බලනවා තු ප්‍රඥාව ඇසුරු කරගන රගගේ බලනකොට රාගය කියල කියන්නේ පින්නත්න අකුසල ධර්මයක්. රාගේ නිසා දුක්දුම් නස් බහුල වෙන්නි කොමද රාග නිසා තමයි තමන්ගේ හිත තුළ චිත්ත චෛතසික ධර මහට ගන්නේ. ඒ චිත්ත චෛත්‍රික ධර්මය ඇසරු කරගන තමයි පෙරපසු නොවී රූපස්කන් දෙයක් හටගන්නේ. තිමේක තමමා පිතුළ සිද්ධ වෙනස්ංසිද්ධිය. නිරන්තරයම සිද්ධ වන සංසිද්ධමයක තමයි. රාගදේ මහත් හලයි ාගදේ මහ නි දුක්දු න සුත් බහුලයි නමුතේ බහුලත්වේ ඇතුළෙම ඉන්ද්‍රී ධර්ම භාවගෙන් වඩන්න තියෙන්නේ එතුර ඒ ඉන්ද්‍රී ධර්ම වඩනකොට අතිරේකව පින්නත්නනි අ රාදේශ මහත් දුරුවලවෙල දුක්දු නැසු දුදරුවල වඩ වෙනවා. දුරුවල කරන්න වෙනවා ඒක සීලේටත් වඩා සද්ධාවටත් වඩා වීරයටත් වඩා සතියටත් වඩා සමාධයටටත් වඩ ඔය වැඩි කරන්නේ බරපත්තල විදිර ප්‍රඥ්ඥාව. ඇ ප්‍රඥාවෙන් මොකක්ද කරන්නේ ප්‍රඥ්ඥාවෙන් අපි කරන්නේ. රාගය වනාහි අක්කුස්සල ධර්මයක් කියලා අඳුන ගන්නවා. එනම් මගහිත මේ ගිලා බහින්නේ අකුස්සලය මත කියලා දැන ගන්නවා ඒ රාගේ නිසා දුක්්දම්නස් බහුලවෙන්නන්නේ ඇයි දුක්දම් නස් බහුල වෙන්නේ රාගය පදනම් කරගැෙන සිත තුළ චිත්ත චෛතසික ධර්මටිකක් හටගන්නවා. රාගේ පදනම් කරගෙන චිත්ත චෛතසික ධර්මටිකක් හටගන්නවා. එතු රාගේ පදනම් කරගෙන චිත්තචෛසික ධර්මටික කටගන්නකොට. ඒකට අනුවම රූපයත් හටගන්න කොට පින්නත්නී කෝමත් දුක් දොන්නස් බහුලයි නමුත්ර රාගේ වනාහි අකුසල ධර්මයක් කියලා. රගේ ඇතිවෙච්ච තැනම දකිනකොට එයාගේ හිත කුසලතාාවේ මත් එකතුන එකෙන විරාගේ මත අවස්ථානු කූල එකතු වෙනවා. මොකද මේක ඉන්ද්‍රී සද්ධාාවරිය සති සමාධයාද ඉද්‍රිය ධර්මවලිනු තුදවූ අරගත්ත සිතක් නේතියෙන යම්කිසි ධර්මයක් තියෙන සිතක්. යම්කිසි ආකාලයක ධර්මය මත යෙදෙන සිතක් මෙතන තියෙන්නේ. එතුට ඒ නිසාර රාග අකුසල ධර්මයක් කියල දකිනකොට අකුසල ධර්මය කියන එක. සද්ධාවිරිය සති සමාධයාති ගුණධර්ම තියෙන කෙනෙක් මනාපතත්ත්වයක් නමි. එතු රාග අකුසල ධර්මයක් රාගේ නිසා ඇති වෙනවා චිත්ත චෛත්සික ධර්මත් රූපස්කන්දයත්. රාග අකුසල ධර්මයක් කියල දකින ගොඩ ඒ රාගේ කකුසල ධර්මයක් නම් රාගේ අතුර පලවිදි ගොඩන ගෙන චිත්ත චෛතසික ධර්මත් අකුසල් ඒක නු ගොඩනගෙන රූපස්කන්දය සලතාවේ විසිසහි සංග්‍රහ කරගන්න බෑ. අකුසලේම ප්‍රතිලාබයක් විදියට යිපේ නහෙනම් අකුසල් නිසා කුසල් ධර්ම හටගන්නවා නං. මේක බුදුරජාණන් වහන්සික ශ්‍රාවකයකුට නොගැලපෙන දෙක කියයටටයට ආතේරුම්ගත් ඒක තේරුගන්නපුල ොද සද්ධවී සති සමාධයාදී ඉන්ද්‍රිය දියුණු කරපු කෙනෙකින් සුකා පටිපද්දා, කිප්පා බිඤ්ඥා කියන එක තමයි දැන් අපිමිතන දීර්ග වසයෙන් මේ කතා කරන්න උත්සහ කරන්නේ. එතකොට දැන් සුකා පටිපදා කිප්පා බිඤ්ඥා කියනකොට. වහා වබෝධය කරා යන්නඩ එයාට රාගසිතම ප්‍රඥාවෙන් දකින්න වෙනවා. එතු රාග සිත අකුසලේ විදියට දකිනවා රාගසිත නිසා උපදින චිත්තජයතසික ර්මත් ඒ එකකට උපදින රූපය අකුසලයේ නිසා උපදින අකුසල් ධර්ම විදියටයි බලන්නේ. අකුසලේ නිසා ඉපදිච්චා අකුසල් ධර්ම ටිකක් විදිටම බලනවා. ඒ නිසා ඇතිවෙන තත්ත්වයමකක්ද ඒ නිසා ඇතිවන තත්ත්වය තමයි. ැ ඒ නිසා ඇතිවෙන තත්ත්වය තමයි පින්නත්න බුදුරජාණන් නොහම්සගේ දේශනාව මනාව පැහැදිලි කරලා දෙනවා පට මොකක්දේ ඒ ඒ තත්තේ ඇතුලේ අපට කොබ නැවත නැවත සංසාරය පැනවෙන නිසා. යම්කිසි ආකාරයක යම් කෙනකුළ දකින්න පුළුවන්න් රාග්‍යත් අක්කුස දධර්මය කරාගන සවපන චිත්ත ශන්ක ධර්මත් අක්කසල් ේවාටන ඇතිව යම්තක් ධර්ම කොට ගත්තනන් ක්ොම ුල් පත්තේ ලා දකින්න පුළුවන්නන්. සිහිනුවන තියෙන මනුස්සේ කකුසලයට නෙමි මනප, කුස්සලයට මයි මනාප, කුස්සලට මයි එකතු. කුස්සලට මයි දක්ෂ පන්නත්න වෙන දේකට නෙමේ. කුස්සලය විසයෙහි මයි දක්සයා. එතො කුසලය විසේහිම යා දක්ෂ නම් පින්නත්න යාට කුසලේ විදියට පේන්නේ එමකක්ද. විරාගය එතුට විරාගය කියන්නේ කුසල ධර්මයක් ඒකට අනුව යම්කි ධර්මිකක් උබදදිනවා නංචිත්ත චන්සික ධර්මය ඔක්ොම කුල්. එතුොට යායට කුසලතාව අර්ථේපේයන ගුඩ යාගගේ සිත ක්‍රමාණ කුූලෝ කුසලය පැත බරවෙනවා. ප්‍ර්ඥාාව විසින් තමයි යනන් සුකා පටිපදාව කළමනා කරණය කරන්නේ. සුකා පටිපදා කිිපා ිඤ්ඥා කියනකොට සුක ප්‍රතිපදාවින් සැ වහ අවබෝධය කරා යනවා කිය එක නමුත් මිකල මේ මිකල අවබෝධය කරා න්නවෙනි දුක්කාිදා දුප්‍රතිපදාවකින් කිපා බිඥා දන්තා ි්ඥා කියල වහවබෝධය කරා යන හෙමින් අවබෝධය කරා යන ය දෙන්න ඉන්නේ. එතුරට දැන් ඔය ප්‍රඥාව පාවිච්චි කරලා ඒ පුද්ගලයාට යම්කිසි ආකාරයක දුක්කා පටිපදාවත් කළබනා කරනය කරන්න වෙනවා. ප්‍රතිපදාව තුළදීම අඩ අන්ඩාහරි සිල්රකින්න අඩ අන්ඩාහරි බනහන්ඩ, අන්ඩ අන්ඩාහරි පිළිවෙත් පුරන්ට අඩ අන්ඩාහරි භාවනා කරන්න වැඩ අතාරින් දෙපා. ප්‍රඥා ඉන්ද්‍රී බලවත්වෙන කොටවගුල්ලු දුක්කා පටිපදාව ඇතුළට ගිහින් ප්‍රඥ්ඥාවෙන් විමසන්න එතකොට. දුක්කා පටිපදා කියන එක ධර්මිය තෝරලා තියෙන්න්නේ කෙබඳුවාකාරයටද. එද භික්කවේ ඒ කච්චෝ පකතියාපී තිබ්බ රාගජාතිකෝ හෝතී අභික්හනං, රාගජන්දුක්කන් දෝමනස් සම්පට සංවේදේ ඇතැමික්ගේ ස්වභාවේ තිවුණු රාගයක් තියෙනවා යිඒරගෙන් හට ගත්ත දුක් දොම් නස් විඳදිියාා ඉන්නේ. ඒ තත්ත්වය කළමනා කරණේ කරන්නේ නැතුව කවදාවත් අවබෝධය කර එකතුවෙන්න පුළුවන්කමක් නෑ පින්නවත්න්නේ. ඒ තත්වේ කලමනා කරනය කරන්නේ නැතු අවබෝධය කර එකතුෙන්න්න බැෑයි ප්‍රඥා ඉන්ද්‍රිය විසින් ඒ ත්වේ කලමනා කරනය කරනවා. එතනින් අර ඉන්ද්‍රිය ධර්ම බලවත් කරගෙන වහ අවබෝධය කරා යන්ඩ නම් පින්නාත්නී ඒ පුද්ගලයාට සිද්ධ වෙනවාමී සමස්තය අරගන විදර්ශනාත්මක පරිච්චේ දේකට එකතු වෙන්න සිද්ධ වෙනවා විදර්ශනාත්මක පරිච්චේ දේකට එතුර විදර්ශනත්ම පරිචේ දේකට එකතු වනොට අට විදර්ශන ක්‍රමවේ පවිච්ච කරට වෙන ැ ුදාහරණයක් විදට අපි මකු යම වසයෙන් දර්ශනා කරනක යමක විදර්ශනාව කියනෙ එතට දැන් යමක විදර්ශනාව කියනක දැ අපි පාවිචි කරනවා දැන් අපේ ප්‍රතිපාව දුක්ෂහිතයි හැබැයි අපිවාහා අවබෝධය කරා යන්ඩයි හිතන්නේ. අවබෝධේ පිණි සවාශ්‍යංගටිකතමයි සද්ධවිරිය සති සමාධි පඤ්ඥා කියෙන් ඉද්‍රියධර්ම ඒවායින් අරසු දුක්කාා පටිපදාව යම්කිසිහාකාරයක මැඩ පවත්වා සැනසීම කරා එකතු වනශ්‍රාවකයක් සිං. දුක්කා පටිපදාව කළමනා කරණය කරගන්නඩ පාච්ච කරන සම්මයක් ප්‍රයෝගය උපක්‍රමේ තමයි ප්‍ර්ඥාව මැසුරු කරගන රාග සිත දෙස බලනවා එවාට අනු උපදින චිත්ත ච්ික ධර්මතා අකුසල් විසෙහි බරනවා ධර්මමාර්ගයක් තියෙන කෙනෙක් කුසලයට නෙමේ එකතුයා කුසලටමයි එකතු. එතොට අට කුසලේ විදියට පේන්නේ වීතරගගේ භාවයයි ීතරගේී භාවය ඇසු කරග උපදින යම්තතාක් චිත්ත චෛචතික ධර්ම ඇද. එඔක්කොම කුසලතාව විසෙහි බලනවා ඒ බලනකොට දුක්ප. පටි පදාවත් යම්කිසි ආකාරයකට කළමනා කරණය වෙනවා එතකොට එබඳු සිතකින් ඒ ශ්‍රාවකය විදර්ශනාත්මක ක්‍රමවේදයක් පාවිච්චි කළොත් තමකක් විදර්ශනා ක්‍රමවේද ැං ධාරමයක දර යමක වසිෙන් විදර්ශනාක යමක වසි විදර්ශනා කරනවා කියනම විදර්ශන ක්‍රම ගොඩාක් තියෙන අප පි නොත්ම එකම ක්‍රමයක් නෙමේ අපිම අපේ දේශනාවල ගොඩා ක්‍රමවේද කියල දීලා තින යමක වසිං විදර්ශනා කරනවා කිය නමොකක්ද රප යමකවසිෙන් විදර්ශනා කරනවා කියලා කියන්නේ රූපය විදර්ශනා කරලා ඒ රූපය විදර්ශනා කරපු සිත තවත් සිතකින් විදර්ශනා කරනවා. නාම රූපයන් යුගල යුගලාස්සය අරගෙන අපිකටි කන ජෝඩු ජෝඩුව අරගෙන. නා එකන්නේ රූපය විදර්ශනා කරවා ඉට පසේ විදර්ශනා කරපු ත තවත් සිතකින් විදර්ශනා කරවා. දර්ශ කරනට ුගල වසිය අරගන විදර්ශනා කරන නිසා අපි ඒට කිය ොමකක්ද යමක විදර්ශනාව කියලා. එතකොට යම්කිසි ආකාරයක මේවිදිර විදර්ශනා කරන කෙනා අනි්‍යදුකා අනාත්ම වසයෙන් ත්‍රරිලක්ෂනානුකූල තාව ගැනල් ප්‍රකටරගන්න නුද. අනිත්‍යයි කියන එක ප්‍රකටයි. දැං උදාහරණයක දැ විඤ්ඥානස්කන්දය අනිත්‍යයි කියන ප්‍රප්කටයි. නමුත් විඤ්ඥානස්කන්දේ දුකයි කියන ලක්ෂණය අපිට ප්‍රකට නෑ. දුකයි කියන ලක්ෂණය ප්‍රකට නෑ. ඒවගේම පින්වත්න දැන් ඒ පුද්ගලයාට දුකයි කියන එක පිළිබඳවක් ප්‍රකටතාව කදාගන්න ඕන අනිත්‍යයි දුකයි අනාත්මයි කියනෙ එක පිළිබඳවම ප්‍රගටතාව කදාගන්නවන්න එක නහ එර හොඳට මේ ත්‍රීලක්ෂණය තිගෙනගෙන ින්න්දෝන යමක වසින් විදර්ශනා කරන කෙනට ර යමකවසි විදර්ශනා කරනවා කියලා කියන්නේෙ රූපයේ විදර්ශනා කරල විදර්ශනා කරපු සිත අනිත්‍යය දුක යනාත්මයි කියෙලබලන ඉති අනිත්‍යය කෙක සමාර තැන්වල ප්‍රගටයි දුකයි කියනෙක ප්‍රකට නෑ. අනිත්‍යය නම් දුකයි කියෙනෙක සමහරයට සංවේදී නෑ. අනාත්මයි කෙනෙක පිළිබඳවත් යම් ප්‍රකටතාවයක් තියනවා. යුගවසයෙන් විදර්ශනා කරනවානං ඒ විදර්ශන කරන්න කලින්මයා දැනගන්නනමකක්ද අනිත්‍ය දුකයි අනාත්මයි කියනෙක පිළිබඳයා දැනගන්නඩ ඕන පහැදිලිව ඒක මත් මෙතන කියන්නේ යන්න අපි අනිත්‍ය දුකයි අනාත්මයි කියන පදම ගෙන අපි පැහැදිලි කලා දේශනාවල දීම ගන්නලා තියෙනවා. දෙකෝමත යමක වසිෙන් විදර්සනා කරන්නේ යා ඔහොඳට වාඩි වෙලා සසාමාධියනුත් යම් උපකාරාර්ථයක් ගොඩනගෙන මුොත් දැන් සද්ධාවරිය සති සමාධීයේ පඥ්ඥාදී ඉන්ද්‍රිය ධර්මයන්ගේ යම් ප්‍රබලතාවයක් ති නෝ ඒ ප්‍රබලතාවේ නිසාම දුක්කා පටිපදාවත් යම් කිසි ආකාරයක මැඩ පවතිනෝ. දුක්කු ප්‍රතිපදාව තුළත් යම් කිසි මැඩ පැවැත්වීමක් සිද්ධ වෙනවා. මඩ පැවත්වපු නිසාම එක පාරම හුදකලාවේ ආකාශමිකව මේ වැඩ පිළිවෙල්ට අප කෙනෙක් නෙම ඉන්නේමා ක්‍රමානුකෝලව ටිකෙන්ටික ටිකෙන්ටි ශක්තිමත් එච්ච කෙනෙක් මෙතන ඉන්නේ. එම ශක්තිමත්වෙච්ච ශ්‍රාවකයෙක් මයි මෙතන ඉන්නේ. එතුර මේ ශක්තිමත් එච්ච ශ්‍රාවකයාට මේ ශක්තිමත් භාවය පදනම් කරගන ගැඹුරින් විමර්ෂණය කරලා බලන්ඩ පුළුවන් හැකියාවුවමනා කරනවා. යමකවසින් විදර්ස කරන ශ්‍රාවකයන් හොඳට සමාහිත සිතකින් උදව වරගන. හොදටඔයි බුදධාන ත්සති අසුභය මරණ සතිය වගේ මෛත්‍රී වගේ භාවනාත් විනාඩි පහබැගින්මත් අඩුම කරලා ඒ පුද්ගලයාට පුළුවන් මේ විදිට මිනිහි කරන්න මොකද මේ විදිර මිනිහි නොකර දු ප්‍රතිපදාව හවබෝධය කකාලා අන්න බැමකො දැ මේේ වෙනකොට ප්‍රතිපදාවත් සැප පත්තරකොට කැරිලා තියෙන්න්නේ මොක දර ප්‍ර්ඥා ඉද්‍රී ඇසුරු කරගනම ඒ පුද්ගලයා දුක්කා පටිපදා කියපු දැනක රාගය දේශේ මෝහය පිළිබඳව විමසා බැලුව රාගදේශ මෝහොටික කුල් විසේ බල්ලා රාගදේශ මහෝ පදනම් කරගෙන උපදින යම්තාක් ධර්ම තියෙනවානම් ඒ ඔක්කෝම අකුසල් පැත්තට දාලා විමර්ශනය කරපු කෙනෙ. අකුසල් නිසා කකුසල් ධර්ම උපදිනවා කියනක දකිනකොට යාත්ම බුදුරජනසක ශ්‍රාවකයයා කුසලයට මනාපකමක් නෑ එයාට ුවමනාවතියන්නේ කුසලය මත ශක්තිමත් වීමට මයි වෙන දේකට නෙමින්. මනාවන කුසලේ මත ක්තිමත්වීමට මයිද මේ විදි මේ ක්‍රමේයට හිත එක්තරා විදිියක දෙවුණු කරපු කෙන කොහොමද යමක විදර්ශනාවටකතු වෙන්නේ. එය බලනවා උත්පත්තිය මරණය අතර අත්තර බිඳෙන යම් රූපයයක් ඇද දැන් යමක විදර්සනාව ස්වභාවය මේකන මොකදද සම්පූර්ණීම් රූපයේ විදර්ශනා කරනවා විදර්ශනා කරපු සිත තවත් සිතකින් විදර්සනා කරනවා ඒකයි අපේ ක්‍රම. ැිස්ලම රපයන දර්ශා කරන්නුවෙන් එක පියවර හතකට අපයක කරනවා කොහොමද. උත්පත්තිය මරණය දෙකෙන් බිඳන රූපය අනිත්‍යයි අනිත්‍යය නම් දුකයි දුකනං අනාාත්මයි.ඒ බැලීමමකක්ද රූපය ඒ උත්පත්තිය මරණය දෙකෙන් පිළිසිඳන රූපය විදර්ශන කළ සිටත දැම විදමීම වලා විදර්ශ කරපු සිතයි බලන්නේ. බදී මධර්ම කියලාරගැීමම නමී බලන්නේ විදර්ශනා කළ සිත අනිත්‍යයි අනිත්‍යය නම් දුකයි දුකනම් අනාත්මයි. එතර අිත්‍යය දුකයි අනාත්මයයි කියක ැනග්ඩෝනැකිව අ සිත දුකයි කියන එක තේරුම්ගන්න බෑමිඒ සිත දුකයි කියලලා අවබෝධ කරන්න බෑ අනිත්‍යයයි දුකයි අනාත්මයි කියන පදන මුහොද ට ගෙනගෙන නැත්තන් මෙතන අපි කියන්නන්නේ න්නේ නෑ වෙලා නැතිමනි. බල උපත්තිය මරනයදකෙන් බිඳනරූපය අනිත්‍යයි කියලා බැලවා දුකයි කියල බැලු අනාත්මයි කිය බැලවා උත්පත්තිය මරණය අතර බිඳන රූපය විදර්ශනා කළ දැම්මී වෙලා විසිතක්තින ඒ සිත අනිත්‍යයි අනාත්මයි කියලා බල. අන්නෝකතමයි යක විදර්ශනාව කියය.ඒ පියවරහතකින් කරනවා. වයස්ගතවීම් දෙවැනි පියවර වයස්ගතවීමෙන් බිඳන රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලනවා. වයංස්කතවීම තරපයේ බිඳලය නොනේ එතර උත්පත්තිය මරණයේ දෙකින් බිඳනවා කියන කාරණයටට අමතරවය තවට්ටිකප පොඩි දර්ශනය සවුම් කරලා බලන්න. එතකොට වයංස්කතවීමන් නිරන්තරේ ගරූපයේ බිඳිබදි නාකාරයපේනවා. තරුණ කාලේ හින්න කෙනාම නිමේ පන්නත් වයිසට යනකොඩ යාගේරූපේ බිඳල ියපු නිසාමයේ වෙනත් ස්භයක් මතු වෙලාතයන්නේ. ඒ ඒ රූපේ අන් සිතට අනුව බිඳෙන නිසාමයි පින්නත්නේ රූපේ වෙනස්සලා තියන්නේ එන වයස්ගතවීමෙන් රූපය බිඳෙනවද නැද්ද. බිඳෙනවා වයස්ගතවීමෙන් බිඳෙන රූපයෝ එ රූපයෝ කියල කියන මෙතන මොකද. එක රූපයක් නෙමීතින් රප ගොඩක් තිය නනි සපිකට කියෙනන රපස් කන්දය කියලා. ස්කන්දය කලෙ කෙනෙක් ගොඩ කියනෙ එක රූප ගොඩ එක රූපයක් නෙමේ තින් අපිියක රූපයක් කියල හිතාගෙන හිටියට රූප ගොඩක්තියෙන්නේ. වයස්ගතවීමෙන් බිඳෙන රූපය අනිත්‍යයි අනිත්‍යය නම් දුකයි දුකනං අනාත්මයි කියල බලනොවා. අයස්ගතවීමෙන් බිඳෙන රූපය විදර්ශනා කළ සිතක්තින දැම් බලපු සිත ඒත් සිතම තවත් සිතකින් අනිත්‍යයි අන්න අනිත්‍යයි අනිත්‍යය නම් දුකයි දුකනං අනාත්මයි කියලා බලනවා. ඔන්න පියවර දෙකයි. තුංගෙනියක ආහාරයෙන් හටගන්න රූපයක් තියෙනවා. ඒ රූපය අනිත්‍යයි, අනිත්‍යය නම් දුකයි දුකනම් වනත්මයි. ආහාරයෙන් හටගන්න රූපය විදර්ශනා කළ මේ මොහොති විදර්ශනා කරපු සිත. ඒ සිතතා අනිත්‍යයි අනිත්‍යය නම් දුකයි දුකනන් අනාත්මයිකෙල. ඒ වෙලාවෙ මේ සිත තමයි තවත් සිතකින් විදර්ශනා කරන්නේ. ඔන්න ඕකට තමයි යමක විදර්ශනාව කියලා කියන්. හත්තැනකති බලනෝ ි ඉටපස ලන ඉරුතුුවෙන් හටගන්න රූප්ද ඉරතුවට අනු රූපේ වෙනස් නැද්ද වෙනස්. හොන්දට බලනක ඉරුතුවට අනු රූපය වෙනස්සලනවා. මේ රටවල් රටවල්ල පවා ිනිසවර වෙනසු බලපානයකයි සමහරයග හම කලුුව සමහරයග සුදයි ඉරුතුවත් බලපාන එකට. ඉරුතුයිෙන් හට ගන්නා රූපය අනිත්‍යයි අනිත්‍යය නම් දුකයි දුකනන් අනාත්මයි කියලා බලනවා. ඒ විදර්ශනා රූපය විදර්ස, ඉරතුවයිෙන් හටගන්නා වූ රූපය විදර්ශනා කළ සිත අනිත්‍යයි අනිත්‍යය නම් දුකයි දුකනම් වනාත්මයි කියළ බලනෝ. ඊළඟට කරමිින් හටගන්නා වූ, රූපය අනිත්‍යයි, අනිත්‍ය නම් දුකයි දුකනන් අනාත්මයි කියල බලනවා. ඒ කරමීින් හටගන්නා වූ රූපය අනිත්‍යයි කියල බලපු සිත අනිත්‍යයි. ඒත් සිත දුකයි ඒ තතානාත්මයි කල ොකොද සිතා නිත්‍යය අයි දුකයනාත්මයි කිය බලනනිකට අප්‍රකට නහොත්ඒේ ොඳට ධර්මය අල්ලගත්ත කෙනෙකුටුතමයි කරන්න පුලුවන් එ යමක විදර්ශනාව කාලාන්තරයක් විදර්ශනාව පුහුණු කරපු කෙනෙකුරතමයි කරන්න පුළුවන්. ඉ පස් චිත්තෙන් හටගන්නා වූ රූපය. අනිත්‍යයි අනිත්‍යය නම් දුකයි දුකනං අනාත්මයි කියලා බලනවා. චිත්තයෙන් හටගන්නා රූපය විදර්ශනා කළ සිතා අනිත්‍යයයි අනිත්‍යය නම් දුකයි දුකනන් අනනාත්මයි කියලා බලනවා. ඊට පස්සේ ධර්මතාවෙන් හටගත්තාව රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලනවා. ඒ ධර්මතාාවෙන් හටගන්නා රූපය විදර්ශනා කළ සිත අනිත්‍යයි දුකයි අනනාත්මයි කළ බල ඔන්න විතර හත්තැනකදී. පයේ විදර්ශනා කරලා ඒ රූපයේ විදර්ශනා කරපු සිත විදර්ශනා කරන කෙන එක ඇතුළේ තමයි ඕක කියන යමක විදර්ශනාවක ලෝක පාවිච්චි කළොත් එයා ප්‍රතිපදාව මන්න තරන් දුක් සහිත වනත්යා ව අවබෝධය කරා යානවා එනම් මේ කාලේ බොහම තනිීපිට අවබෝධිකා යන්න බෑ මොක දරාගදේශ මහෝ බහුල නිසා හැබැ අපිට අවබෝධය කර කෙේ හෝ අබෝධකර යන්න පුළුව එ පුලුවන්කින හැගීමම ගන්න බලවත් විදිට ඇතුළට එතකොට නිකම්ම හිත පෙළඹේ අවබෝධය කර එබඳ අවබෝධයක් පිණිස මේ උතුම් දේශනාව හැම දෙනාට මුපකාරවේවා කියලපි දේශනාව